යළිත් අපි විරාමයෙන් අනතුරුව අපේ සාකච්ඡාව සමග අද 203 වෙනි වැඩසටහනේ 3 වෙනි කොටසත් එක්ක අවසාන කොටසත් එක්කයි මේ ඔබ සම්බන්ධ වෙන්නේ. අපි යළිත් මතක් කරන්නම් අපේ මුල් කොටසේ අපේ ප්‍රශ්න වටේදී අද ඉතාමත් වැදගත් ප්‍රශ්න දෙකක් කතා කළා. අපේ ඊයේ පෙරේදා අපි සමරපු අලුත් අවුරුද්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳව අපිට හම් වෙන ඓතිහාසික සාධක මොනවද කියන කාරණය අපි යම් ප්‍රමාණයට කතා කළා. ඊළඟට මේ අපි නිරන්තරයෙන්ම කතා කරන නිදන් පිළිබඳව මේ ලංකාවේ විතරද නිදන් තියෙන්නේ කියන ප්‍රශ්නෙට මහාචාර්යතුමා උත්තර දුන්නා. ඉතින් ඔබට පළවෙනි කොටසෙන් මේ මග හැරුණා නම් බලන්න පුළුවන්. ඒකම අපේ ඉතාලි වැඩසටහන පිළිබඳවත් මතක් කරගෙන අපි බලන් ඉන්න අයට මේ දුරකථන අංකය මෙව පළ වෙනවා. ඉතින් ඒ අදාළ ප්‍රදේශවලදී ඒ දේවල් වලට කතා කරලා ඔබට පුළුවන් ඒ කාරණා කොයි ආකාරයෙන් සිද්ධ වෙන්නේ කියලා දැනගන්න. අපි එහෙමනම් ආණ්ඩුකාරය වෙනස් වුණා. ලන්දේසි ආණ්ඩුකාරය වෙනස් වුණා. අර වැන් ඩි ග්‍රාෆ්ගේ හිතුවක්කාර චරිතයක්. වැන් ඩි ග්‍රාෆ් උඩරටත් එක්ක සංග්‍රාමයකට පැටලෙන්ඩ එපයි කිව්වා කියලා බතාවිය විමූලස්ථානයෙන් එකට විරුද්ධත්වයක් පාපු නිසා සමහරට යට හිතෙන්ඩ ඇති ඒක නිකං එයාව දෙවනි තැනට වැටුණ වගේ කියලා. ඉති යාන මෙ ආණ්ඩුකාරය හතක මට කරන්න දෙන්න ඇත්තමං අයින් වෙනවා කියලා. ඉතින් මේ ඕවත් ඉතින් පාඩන් එක විදිහට නේ දෙහෙම තැනගන්න එක මේ ඉති යාගේ පුරප්පාඩුවට පත් වුණේ මං කිව්වා යොහන් වෑන් ඇන්ගල්බීක් කියන ආණ්ඩුකාරයා. ඇන්ගල්බීක් තමයි ලංකාවේ පාලනයේ ලන්දේසි පාලනයේ අවසන් ආණ්ඩුකාරයා. ඇන්ගල්බීක් අපිට ඇන්ගල්බීක් කියන මේ නම ආණ්ඩුකාරයට වැඩිය මතක් වෙන්නේ අපේ ප්‍රසිද්ධ ගායකයෙක් ඉන්නවනේ. මෙයා ජොහන් වෑන් ඇන්ගල්බීක්. එතකොට මොහු මේ 1795 අරයා මියගියේ 1785 මියගියේ. එතකොට මේ ඊට පස්සේ අයින් වුණේද සර්? කවුද? නෑ මියගියේ ෆල්ක්නේ. ෆල්ක් මිය ගියාම පත් කළා වැන් ඩි ග්‍රාෆ්. වැන් ඩි ග්‍රාෆ් ඊට පස්සේ ඉල්ලාස් වෙනවා. වැන් ඩි ග්‍රාෆ් වැඩි කාලයක් යන්නේ වැන් ඩි ග්‍රාෆ් අයින් වෙනවා. හරි. අයින් වෙච්ච ගමන් මොකද එයා මේ බොම් ෂණිකව ටික කාලයක් අයින් වෙලා යනවා. ඊට පස්සේ ඇන්ගල්බීක් පත් වෙනවා. ඊට පස්සේ 1795 පෙබරවාරි මාසෙදී අර එංගලන්තෙටලා ඉන්න පස්වෙනි විලියම් කුමාරයා රජතුමා ඉන්නවනේ. රජතුමා නියෝගයක් දෙනවා ඇන්ගල්බීක්ට. හරි. මොකක්ද නියෝගය? දැන් ප්‍රංශ සංග්‍රාමික ව්‍යාපාරයේදී ප්‍රංශය එරෙහි වුණේ කාටද? රටවල් කීපයකට පහකට එරෙහි වුණානේ. ඒකට බ්‍රිතාන්‍යයත් ඉන්නවා. ඕස්ට්‍රියාව, ප්‍රසියාව, රුසියාව ඊට පස්සේ නෙදර්ලන්තෙත් ඉන්නවා. ඉතින් මේ මෙහෙම බැලුවාම ද විලියම් රජුරුව බ්‍රතාන්ය ගාවන ඉන්නේ. විලියම් රජුරුව කල්පනාක පිලියම් කුමාරය පස්වනි විලියම් කුමාරය කල්පනා කළා බ්‍රතාන්ය අපේ මිත්‍රයෝ ඇයි අයින බ්‍රතාන්යන. එතකොට බ්‍රතාන්ය සහ නෙදරලන්තය ප්‍රංසජාතිකයන්ගේ පොදු සතුරෝ ඒගොලට රෙවණ ගැහුව. එනිසා පස්වනි විලියම් කුමාරයා පනිවිඩයක් එවනවා ඇන්ගල්බීක්ට ලංකාවේ ඉන්න බ්‍රතාන්‍ය ජාතිකයෝ අපේ මිත්‍රයෝ. ඒ නිසා ඔබ ඔබේ හමුදාව ඔබේ නැව් ඔබේ සියන සියලුම දේවල් ටික එහි ආරක්ෂාව පවරන්න බ්‍රතාන්‍ය ජාතිකින්ට. ඉතින් මේ මෙහෙම තමයි ඉතින්. දැන් අපි ඔබට මතක ඇති පෘතුගීසින්ගෙන් ලන්දේසින්ට මාරු වෙනකොට ඔවුන් පෘතුගීසින්ව කොච්චර ක්‍රූර ලෙස ඝාතනය කරාද? ඔව්. ඒතරක් නෙමෙයි පෘතුගීසින් හින්දා මේ කතෝලික දහගම වැළඳගෙන හිටපු සිංහල කතෝලිකයන්වත් ලන්දේසින්ගේ පීඩන වලට ලක් වුණා. අපි ඒකනේ අර මේ යුසේ වාස්පියතුමා ගොන්සාල්වෙස් පියතුමා ආවේ. දැන් එතන ලොකු තුන්කොන් සටනක් තමයි බලහුව මාරු වුණේ. ඔව්. මෙතන මේ නිකන් මේ බන්දේසියක තියලා දෙනවා වගේ සර් ලන්දේසින්ගෙන් ඉංග්‍රීසින්ට බලේ හුමාරුනේ. මෙන්න කතන්දරේ. මෙතනින් පටන් ගන්නෙ. තව තියෙනවා. තව තියෙනවා. දැන් කවුද පස්සෙන විලියම් කුමාරයා කිව්වා ඇන්ගල්බීක් ආණ්ඩුකාරයාට දැන් අපේ යාළුවෝ තමයි ඉංග්‍රීසියෙන් අපේ යාළුවෝ දැන් අපිට මේ මොකද නෙදර්ලන්තේ ඉඳලා අපිට මේ ලන්දේසි කොලොනිය අධිරාජ්‍ය මේ ඒ ලංකාවේ කටයුතු මෙහෙවීම දැන් දුෂ්කර වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ අපේ මිත්‍රයෝ තමයි පාක්ෂිකයෝ තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ. ඒ නිසා ඒගොල්ලෝ කෙරෙහි විශ්වාසය තියලා ඔයා ඔය යුද හමුදාව නැව් හමුදාව ඔය ඔක්කොම ටික ඒගොල්ලන්ගේ ආරක්ෂාව බ්‍රිතාන්‍යයන්ට පවරන්න. ඒතකොට ලන්දේසින්ගේ ආරක්ෂාව ඉංග්‍රීසින්ට පැවරුවා. ඉංග්‍රීසින්ට පැවරුවා. ඒතර ඉංග්‍රීසින් මේ වෙලාවේ මොකද කළේ? ඒගොල්ලෝ කල්පනා කරා මේක හොඳ අවස්ථාවක් කියලා ඒගොල්ලෝ ප්‍රතිඥාවක් දුන්නා මේ ලන්දේසි අධිරාජ්‍ය කියන්නේ ලන්දේසි කොලොනිය තියෙන්නේ මෙහි VOC මාර්ගයෙන් ආපු ලන්දේසි ආධිපත්‍ය පාතරට වෙළඳාම අරවන්නට සම්බන්ධ මේ ආධිපත්‍ය ඒ කොලොනිය ආරක්ෂා කරලා දෙන්නම් කියලා බ්‍රිතාන්‍ය පොරොන්දු වුණා. එතකොට පොරොන්දු වෙලා ඉන්නකොට දැන් ඔක දැන් සාමකාමීව යන්න ඇති ටික දා කාලයක්. හැබැයි මෙහෙම යනකොට දැන් ඉතින් ඒ නිසා දැන් අර පස්වෙනි විලියම් කුමාරයාගෙන් ඒ නියෝගය ආවට පස්සේ ඇන්ගල්බීක් විරෝධයක් ප්‍රතිවිරෝධතාවක් පෑවෙන්නේ නැහැ බ්‍රිතාන්‍යයන් කෙරෙහි. හරිද? ඇත්තටම ලන්දේසින් බ්‍රිතාන්‍ය කියන්නේ ඒගොල්ලෝ ಜಾති දෙකක්නේ රටවල් දෙකක්නේ. හැබැයි මේගොල්ලෝ එක අරමුණකට නෑවිලා ඉන්නේ. සහ භාෂා දෙකක්නේ සර්. භාෂා දෙකක් එක අරමුණකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ හින්දා මේ ඇන්ගල්බීක් විරෝධයක් පාන්න ඒ කියන්නේ දැන් බ්‍රිතාන්‍ය අපි හිතමු ලන්දේසින්ගේ බල ප්‍රදේශයේ මුහුදු බඩ ප්‍රදේශයේනේ. එතකොට ලන්දේසිනුත් ඒකේ නැගෙනහිර පැත්තේ හිටියානේ. එතකොට මේගොල්ලෝ දැන් ඒ ලන්දේසි බල ප්‍රදේශවලට බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීම ඒවට මේවට එම ඇන්ගල්බීක් විරෝධයක් පෑවේ නැහැ. මේ කාලේ අතරතුර තව වැඩක් වුණා. දැන් නෙදර්ලන්තේ කවුද බලය අල්ලගෙන ඉන්නේ? ප්‍රංශ ජාතිකයෝ. කියන්නේ බතාවියන් රිපබ්ලික් කියලා එක. බතාවියන් රිපබ්ලික් එකෙන් ආවා ඇන්ගල්බීක්ට නියෝගයක් බ්‍රිතාන්‍යයන්ට ව්‍යාප්ත වෙන්න එහෙම දෙන්න එපා ලංකාව ඇතුලේ කියලා. දැන් කාගේ මේ අනද පිළිපදින්නේ? අර ඔවුන්ගේ භෞමික රාජ්‍ය බතාවිය රජතුමා ඉන්නේ වෙන රටක. වෙන රටක. දැන් රජේ එක පිළිගන්නද රජතුමාගේ එක පිළිගන්නද? පිළිගන්නද? තමන්ගේ රට අල්ලන් ඉන්න අන්‍ය ජාතික ප්‍රංශ ජාතිකයෝ දෙන නියෝගය පිළිගන්නද? තමන්ගේ රටේම රජු වෙච්ච දැනට බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන ආරක්ෂාව පතා පස්වෙනි විලියම් කුමාරයාගේ නියෝගය පිළිපදින්නද? දැන් මෙතන ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මේකෙන් ඇති වුණා මේ අර මොනවාද මේ ප්‍රතිවිරෝධතාවක්. ඒතර ඇන්ගල්බීක්ට සිද්ධ වෙනවානේ කාගේ හරි පැත්ත ගන්න. කාගේ හරි පැත්ත ගන්න. හරිද? ඔය දෙපැත්තම ගන්න ගියාමනේ වැඩේ බිඳ වැටෙන්නේ. ඉතින් කාගේ හරි පැත්ත ගන්න ඕනේ මේ වගේ තීරණාත්මක වෙලාවක. එතකොට මේ අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. දැන් බ්‍රිතාන්‍ය ජාතිකයෝ වුණත් හැබැයි කෙනෙකුට මෙහෙම ප්‍රශ්නෙකුත් අහන්න පුළුවන්. දැන් ওই බ්‍රිතාන්‍ය ජාතිකයෝ, ලන්දේසි ජාතිකයෝ දැන් මේගොල්ලෝ මේ සටන් කරනවා, අරෝමය කරනවානේ. ආ දැන් මේ ඔක්කොම යුද්ධ හමුදාවේ දැන් ආවද නෙදර්ලන්තයෙන් ඔක්කොම සෙබළු. නෙදර්ලන්ත සෙබළු. ලන්දේසි සෙබළු. දැන් පෘතුගීසින්ගේ කාලේ නම් අපි දන්නවා ලස්කරින් හමුදාවගේ අපේ කට්ටිය හිටියනේ. එතකොට දැන් බ්‍රිතාන්‍ය ජාතිකයෝ එන ගමන් නැව් පිටින් බ්‍රිතාන්‍ය ජාතිකයෝ අරන් ආවද මේ ඔය යුද්ධ කරන්න ආරවට මේවට. මොකද එහෙම අහන එක සාධාරණ යෝනම කෙනෙක්. හැබැයි ඉතින් එහෙම ගේන්න බෑ. ඒක හරිය මිලාදික වැඩක්. මොකද ඔය ඔක්කොම ටික නඩත්තු කරන්න ඕන මෙහෙන් හොයාගන්න ආදායම එන්නේ. සහ මෙහෙන්න කැම බිමත් හොයාගන්න වෙන්නේ. කැම බිම හොයාගන්න වෙන්නේ. එතකොට ඒවට ලොකු ආයෝජනයක් කරොත් එහෙම මේ මිනිස්සු ගෙනල්ලා අර කම්පැනි පහඩුයි. ඒක වෙලඳාම කරලා බලක් නැහැනේ. ඉතින් ඒ නිසා මේ හුඟක් වෙලාවට මේ ලන්දේසිනුත් එහෙමයි බ්‍රිතාන්‍ය ජාතිකයනුත් එහෙමයි ඒගොල්ලෝ දෙගොල්ලොම මේ සටන් ව්‍යාපාර යටත් විජස්තවල ගණන සටන් සඳහා පාවිච්චි කරේ යුරෝපියානු සම්භවයක් ඇති කුලී හේවායෝ. හරි මොකක්ද ඒ? යුරෝපියානු සම්භවයක් තියෙන කුලී හේවායෝ කියලා කියන්නේ දැන් අපි ගත්තොත් ස්විට්සර්ලන්තයෙන් ගත්තා යුද්ධ කරන්න කියලා කුලී හේවායෝ. හරිද? එංගලන්තෙන් ගන්නට වඩා ලාභයි අර රටවල් වලින් ගන්න. ඒ රටවල් වලින් ගන්න එකේ ලාභයක් තියෙන ඇති. සහ තමන්ගේ ජාතියට වෙන හානියවම වෙනවනේ. නේ? මැරෙන්න වෙන කට්ටියනේ. මැරෙන්න වෙන කට්ටියක්නේ. එතකොට මේ ඒ වගේ කුලී හමුදා මේ මොනවාද ව්‍යාපාරයක් තිබුණා. මේ ඒ කාලේ ඉන්දිය සාගරයට බලපාන. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් ඩි මෙවුරෝන් රෙජිමන්ට්. ඩි මෙවුරෝන් රෙජිමන්ට් කියලා එකක් තිබුණා. ඒගොල්ලන්ගේ රාජකාරියම කුලි හේවාවේ සපයන එක. ඩි මෙවුරෝන් රෙජිමන්ට් එකේ. එතකොට දැන් බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ වෙලාවේ මොකද කරේ? අර ඇන්ගල්බීක් අතන ඉන්නවා. අර ප්‍රංශයේ නෙදර්ලන්තේ තියෙන බතාවියානු ජනරජ කියලා පිහිටවගත්ත එකෙන් නියෝග එනවා බ්‍රිතාන්‍යයන්ට ව්‍යාප්ත වෙන්න දෙන්න එපා කියලා. මේ වෙලාවේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ කළේ මොකක්ද? ඔය ඩිමෙවුරෝන් රෙජිමෙන්ටුවෙන් කුලී හේවායෝ 1000ක් බඳවගත්තා. ඔවුන් ඒ සඳහා බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 6000ක් වේදම් කරා. ස්ටර්ලින් පවුම් 6000ක් වේදම් කරලා අර ඩිමෙවුරෝන් රෙජිමෙන්ටුවෙන් කුලි හේවායන්ගේ රෙජිමෙන්ටුවෙන් බටයෝ 1000ක් ගත්තා. අරගෙන බ්‍රිතාන්‍ය හමුදාවට ඒගොල්ලන්ව අනුයුක්ත කළා. ඒතර දැන් 1000ක් ගත්තයි කියලා කියන්නේ මේ සැලකුතු ප්‍රමාණයක්. දැන් මේව හොරෙන් වෙන වැඩ නෙමෙයිනේ. හොරෙන් වැඩ වෙන්නේ නෙමෙයි. ඇන්ගල්බීක් මේක දැක්කා. ඇන්ගල්බීක්ට මේක තේරුණා. ඒ නිසා ඇන්ගල්බීක් ඒ වෙලාවේ මොකද කරේ? අර ප්‍රංශ රිපබ්ලික් එක තියෙන්නේ මේ බතාවියන් රිපබ්ලික් කියන්නේ බතාවිය ජනරජය කියන්නේ නෙදර්ලන්තේ ඉන්න ප්‍රංශයක්. ඒගොල්ලෝ දීපු නියෝගය අනුව ඇන්ගල්බීක් සූදානම් වෙච්ච ප්‍රතිවිරෝධතාව ඔහු අතහැරියා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්ට ප්‍රතිවිරෝධ වෙන එක, කියන්නේ ප්‍රතිරෝධතාවක් දක්වන එක ඔහු අතහැරලා දැම්මා. අතහැරලා දැම්මම මොකද උනේ? දැන් තව ඉන්නෝනේ ලන්දේසි සෙබලු සාමුදා නිලධාරීන්. ඒකොල්ල ඔක්කොම සූදානමෙන් හිටියේ බ්‍රිතාන්‍යයන්ට ගහන්න. එතකොට ඇන්ගල්බීක් මේ ප්‍රතිවිරෝධතාව අතහර දැමීම අර නිලධාරීන් සැලකුවේ පාවාදීමක් හැටියට. හරි. ඒක සටන පවදුන්නයි කියලා. ඉතින් කොහොම හරි ඇන්ගල්බීක් ප්‍රතිවිරෝධතාව අතහැරපු ගමම්ම 1796 පෙබරවාරි 14 වෙනිදා බ්‍රිතාන්‍ය ජාතිකයින් කොළඹ කොටුව අල්ලගත්තා. ලන්දේසිකේ. ලන්දේසිකේ මොකද දැන් ලන්දේසි. අර බල හුවමාරුවක් බොහොම සංයමයෙන් වෙන්න දිවිච්ච එක අන්තිමට අල්ලා ගැනීමක් දක්වා. ඒක අල්ලා ගැනීමක් දක්වා ගියානේ. අයි දැන් දැක්කනේ අර කොහෙද මේ අර ස්විට්සර්ලන්තෙන් බඳවගත්තා කියලා. ඒගොල්ලෝ මේ බඳවගත්තා. අනිත් පැත්තේ ඒගොල්ලෝ බඳවගත්තේ ඇයි? ඒගොල්ලෝ දැනගත්තා බතාවියානු ජනරජය. ඒ කියන්නේ බතාවිය ජනරජය ලන්දේසින්ට ලංකාවෙන් ලන්දේසින් නියෝග කරලා තිනවා ඉංග්‍රීසීන් එක සටන් කරන්න කියන එක ඉංග්‍රීසීන් දැනගත්තා. ඔව් ඉංග්‍රීසීන්ගේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ව්‍යාප්තිය පාලනය කරන්න ඒගොල්ලොත් එක්ක එකඟ වෙන්න එපා කියන එක තමයි ඒගොල්ලෝ ඒ රතු එළියක් දැල්ලුවේ. ඉතින් රතු එළිය දැල්වනකොට බ්‍රිතාන්‍ය ජාතිකයෝ දැනගත්තානේ. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්නේ? අර මෙවුරෝන් රෙජිමන්ට් එකෙන් ගත්ත 1000ක්. පවුම් 6000ක් වේදම් කළා. ස්ටර්ලින් පවුම් ගත්ත 1000ක්. ගන්නකොට ඇන්ගල්බීක් තේරුම් ගත්තා මේක කරන්න බෑ. මොකද දැන් ඒගොල්ලන්ට එන ආධාරත් අඩුයි. මේ ඒ නිසා දැන් ඒගොල්ලෝ හරිනම් සටන් කරන්න ඕනේ උඩරට රජුරොත් එක්කනේ. දැන් ඉතින් බ්‍රිතාන්‍ය ජාතිකයොත් සටන් කරන්න ගියාම ඒක නිකන් තේරුමක් නැති දෙයක්. ඒක දිනුවයි කියන්නේ. ඒ දිනුවයි කිව්වත් ඒ වැය වෙච්ච දේ පියවා ගන්න බෑ. ඒ දිනුවත්. ඉතින් අන්තිමට මොකද වුනේ? 1796 පෙබරවාරි 14 වෙනිදා ලන්දේසින් යටත් වුණා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට. මොකද අර ඇන්ගල්බීක් අතහැරියානේ ප්‍රතිවිරෝධතාව. ඉතින් ඒගොල්ලෝ යටත් වුණා. මේ එතකොට ඒ වෙලාවේ ලන්දේසි හමුදාවෙත් හිටියා අර මෙවුරෝන් කට්ටිය. ඒගොල්ලෝ ගන්න ඕනේ කුලියක කුලිය හමුදාවක් මේ. එතකොට පියරේ ෆෙඩරික් ඩි මෙවුරෝන් කියලා නිලධාරියෙක් හිටියා ලන්දේසි හමුදාවේ. ඔහු මොකද කළේ? මේ ලන්දේසි යුනිෆෝම් එක ලන්දේසි නිල ඇඳුම තමයි නිල් පාට. ඔහු ලන්දේසි නිල් පාට නිල ඇඳුම ගලවලා බ්‍රිතාන්‍යයන්ගේ රතු පාට නිල ඇඳුම ඇඳගත්තා. යටත් වුණානේ. යටත් වුණාම ඉතින් සාමකාමී මේක. ඊට පස්සේ මොකද උනේ? ඒ ෆෙඩරික් කවුද මේ පියරේ ෆෙඩරික් මෙවුරෝන් 1797 දී හමුදා ආණ්ඩුකාරයා හැටියට නම් කරා බ්‍රිතාන්‍ය ජාතිකයෝ. අර යුනිෆෝම් එක මාරු කරානේ. හමුදා ආණ්ඩුකාරයා හැටියට පත් කරා. ඊට පස්සේ පළවෙනි ලංකාවේ ආණ්ඩුකාර බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වෙච්ච ෆෙඩරික් නෝත් බලයට පත්වන තුරු අර කවුද රතු සූට් එක ඇඳගත්ත පියරේ ෆෙඩරික් ඩි මෙවුරෝන් හමුදා ආණ්ඩුකාරයා හැටියට බ්‍රිතාන්‍ය ජාතිකයන් වෙනුවෙන් මේ රටේ පාලන බලය සම්බන්ධීකරණය කළා. දැන් ඉතින් හැම කෙනාටම තේරෙනවා ඇති කොහොමද මේ බල සංකරණය මෙන්න මෙහෙමයි බල ගනුදෙනුව ගියේ. ඒ කියන්නේ දැන් එතකොට අපිට හොඳට තේරෙන දෙයක් තමයි ලන්දේසි බලය අර ලොකු ලේවැගිරීමකින් තොරව බ්‍රිතාන්‍ය ජාතිකයන් යට පත්වීම සඳහා බලපාපු එක හේතුවක් නෙමෙයි. හේතු කීපයක් තියෙනවා. එකක් ප්‍රංශ ජාතිකයන් ගිහිල්ලා නෙදර්ලන්තේ අල්ලගත්ත එක. ඊළඟට පස්වෙනි විලියම් රජතුමා දීපු නියෝග. ඒකට උඩින් ආපහු අර බතාවියානු ජනරජය කියලා ප්‍රංශ ජාතිකයන් ආපු නියෝගය. ඒවට ඔක්කොටම අතරමැදි වෙලා හිරවෙච්ච ඇන්ගල්බීක්. හරි. මේවා ඔක්කොම සාධකයකට අරගෙන මොකද අපිට නිකන් තේරෙනවා ඇන්ගල්බීක් කොච්චර අසරණ වෙන්නද කියලා. හරි. ඉතින් ඔහු ඒක හමුදා නිලධාරීන්ට කියන්න ඇති ලන්දේසී හමුදා නිලධාරීන්ට වැඩක් නැහැ මම මේක අතෑරලා ගන්නවා. මට මේක කරන්න බෑ තවදුරටත් කියලා. මේ දැමීම නිසා මේක එහෙම වුණා. එතකොට අර සතුරු මිතුරු වෙන හැටි මිතුරු සතුරු වෙන හැටි අපිට හොඳට පේනවා මේ ඉතිහාසය ගැන කතා කරනකොට. ඒතකොට ලන්දේසි හමුදාවෙම හිටපු මෙවරෝන් කෙනෙක් තමයි නිල් පාට නිල ඇඳුම ගලවලා රතු පාට නිල ඇඳුම ඇඳගෙන ප්‍රතිවාදියා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ හමුදා ආණ්ඩුකාරය බවට පත් වුණේ. ඉතින් මේක හරි අමුතු දෙයක්. ඉතින් නිල් පාට ගලවලා රතු පාට අඳින එකයි රතු පාට ගලවලා නිල් පාට කොළ පාට අඳින එකයි. ඔව් රතු පාටට එහෙමුන්නේ නැහැ. මේ නිල් පාට කොළ පාට විවිධ පාට කහ පාට වෙනස නැහැටි අපි දැක්කා. ඒක තමයි. ඉතින් ඔය කොයිතරම් මෙවුරෝන්ලා නිල් පාට දැන් හිටියත් ඕන වෙච්ච වෙලාවට වෙන පාටක් අඳිනවා. ඉතින් ඒකත් දැනගත්ත ඕන ව්‍යාකරණයක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේ ඉතිහාසයෙන් අපි කියන්නේ මේ මෙවුරෝන් අර හරි අපූර්වට අර බ්‍රිතාන්‍ය ජාතිකයන්ට එරෙහි වෙන්න සූදානම් වෙලා හිටියන ඇන්ගල්බීක් එක්ක දැන් අර ඔය හොඳ අපූර්වට නිල් පාට නිල ඇඳුම ගලවලා රතු නිල ඇඳුම ඇඳගත්තේ මේ ප්‍රතිවිරුද්ධ ගහක් මරා ගන්න හදපු කට්ටියනේ. ඉතින් එහෙම මේ එහෙම ඉතින් ආණ්ඩුකාරය බවට පත් වුණා. අන්තිම ආණ්ඩුකාරයත් වෙනවා. ඔව් හමුදා ආණ්ඩුකාරය හැටියට හිටියේ. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ විරුද්ධ පක්ෂය හිටියේ කියලා. අනිත් පක්ෂයේ ඕක ගන්න වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ලොක්කා නුණත් ඊට යටින් හරි ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඒවා මේ පාලනේ තියනවා. ඉතින් දැන් අපෙන් අහපු ප්‍රශ්නේ අපේ හිතවත්තු කොහොමද ලන්දේසි ජාතික පළවෙනි ප්‍රශ්නේ අහුවේ ලන්දේසි කියන්නේ කවුද කියලා. මොකද ඒ වචනේ තේරුම. අපි තම්පලා වලින් උත්තරයක් දුන්නා. ඔන්න අපි තම්පලා උත්තරයක් දුන්නා. ආසන්න උත්තරයක් මේකට දෙන්න පුළුවන්. කොහොම වෙතත් අපි ලන්සි කියලා කිව්වේ සුදු පාට අයට. එතකොට ඒ ලන්සි දේශයෙන් ආපු අය ලන්දේසීන්. හරි සුදු දේශයෙන් එන අය ලන්දේසීන්. ඒක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒකට නිර්වචනයක් හැටියට. ඒ වගේම බ්‍රිතාන්‍ය ජාතිකයෝ දැන් අපි පෘතුගීසි ලන්දේසි ගැටුම් ගැන අපි කිව්වා. ඒව ලොකු සටන් වුණා. එතකොට රාජසිංහ කීර්ති රාජසිංහ රජුරෝ ගැව්වා ගිහිල්ලා කටුවන බලකොට්ටුවට යුද්ධ වුණා. හංවැල්ල බලකොට්ටුවට. හැබැයි මේක එහෙම උනේ නැහැ. මේක එහෙම උනේ නැත්තේ අපේ රටේ අභ්‍යන්තර තත්ත්වයක් නිසා නෙමෙයි. දැන් හොඳට පැහැදිලිනේ. ඒක ලෝක භූගෝලීය තත්ත්වයක් කියලා භූදේශපාලනික තත්ත්වයක් බලපෑමෙන් තමයි මේක මේ විදිහට සමතයකටපත් වෙන්න ගියේ. ඉතින් මේව හරි දෛවෝපගතයි. මොකද බලන්නකො සර් නැපෝලියන් මොනපාට්ගේ අධිරාජ්‍යය හදන්න හැදුවේ එහෙ. අවසානයේදී ඒ හුළඟ මෙහෙට බලපාපු විදිය. මෙහෙ බලපානවා. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ භූගෝලීය වශයෙන් දුරයි, සංස්කෘතික වශයෙන් ඈතයි. එහෙම එකක් නැහැ. ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ පද්ධතියක් හැටියට, සිස්ටම්ස්. ඔය වචනේ කියන්න බයයි දැන්. මොකද මේක කිසි කෙනෙක් ඒක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැති නිසා. නමුත් ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ පද්ධතියක් හැඩයකට. හරි. එතකොට දැන් ඔය හුඟක් කතා කරලා තියෙනවා. දැන් අපි කතා කරද්දී අලුත් නෑ ඒක. පරණයි. සංකල්පයක් තියෙනවා පැනාකි. පැනාකි කියලා. දැන් අපි දන්නවනේ අපිට තියෙනවානේ හයිරාකි දන්නවනේ මොනාකි, හයිරාකි, හෙටරෝආකි. ඒ කියන්නේ මොනාකි කියලා කියනවා තනි බලයක්. තනි බලයක්. නේ? හයිරාකි කියනවා දුරාවලියක්. හෙටරෝආකි කියනවා සමූහ බලයක්. එතකොට පැනාකි කියලා සංකල්පයක් අඳුනලා දීලා තියෙනවා. ඒ කියන්නේ යමක් හයියෙන් කැරකිලා ඒක හරියට ඒ කැරකෙන එකටවත් දරා ගන්න බැරි විදිහට ඒක ආරෝපණය වුණාම ඒක කැඩිලා විසි වෙලා කුඩා කෑලි කැරකෙන්න පටන් ගන්නවා ලොකු එක වෙනුවට. ඒ කියන්නේ මේ විශ්වය නිර්මාණය වුණා කියන්නේ ඔය වගේ ඒ වගේනේ. ඒ කියන්නේ මධ්‍යගත වීම හා විමධ්‍යගත වීම. ඊට පස්සේ මධ්‍යගත දෙයක් Tamanට දරන්න බැරි විදියට කැරකිලා විභවයක්වත් පත් කරගත්තට පස්සේ කැරකෙනවා කියන එකෙන් අදහස් කරේ සක්‍රියත්වය. ඒ සක්‍රියත්වය ඒ පද්ධතියටම දරා ගන්න බැරි වුණාම වෙන්නේ ඒ පද්ධතිය කැලි කැඩිලා වෙන් වෙනවා. වෙන් වෙලා ඊට පස්සේ වෙන් වුණු විමධ්‍යගත බල නැෂ්ටීන් නිර්මාණය වෙනවා. ඊට පස්සේ විමධ්‍යගත බල නැෂ්ටීන් ඒවත් හරියම සක්‍රියතාවයෙන් සන්තුෂ්ත වුණාම ඒකේ එනවා නැමියාවක් නැවත මධ්‍යගත වෙන්න. මේකට තමයි පැනාකි කියන අදහස. දැන් අපිට පේනවා අනුරාධපුරයේ පොළොන්නරුව වගේ ප්‍රධාන රාජ්‍ය සක්‍රියත්වයෙන් ඉහළට ගියාම අවසානයේ උනේ මොකද්ද කෙලවරේ? මේ කොහෙද යාපහුව කරුණෑගල ඔහම කැඩලා කැඩලා එහෙම ගිහිල්ලා ඒක ඉතින් අපිට මහනුවර යුගයේ වෙනකම්ම නැවත ගොඩනගා ගන්න බැරි උනායි ගම්්‍යතාවන් ගෙනල්ලා. ඉතින් ඒ නිසා මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමවලට පනින්න බෑ අපිට. දැන් අපි මේ හැම බලාගෙන ඉනකොට එක එක දේවල් සිද්ධ වෙනවානේ. අරයා එනවා, මෙයා යනවා, මෙයා උපදිනවා, මෙයා මැරෙනවා. දැන් මෙහෙම ගියාම අපිට මේවා සිද්ධි හැටියට පේනවා. නමුත් අපි යම්කිසි දෙයක් කරන්න ලෑස්ති වෙනවා නම් අපි මුල, මැද සහ අග, ඒ කියන්නේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳව මේ ගම්්‍යතාවන් ක්‍රියාත්මක වන පද්ධතිය පිළිබඳ අපිට වැටහීමක් අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒවා සාකච්ඡා කරන්න ඕන. හරි. දැන් මේ අර තියෙන මොනවාද අරමුණු සාධනය කරන පද්ධති කියලා එකක්. goal seeking systems කියලා. දැන් ඒ න්‍යාය පාවිච්චි කරලා තමයි මිසයිල් හදලා දෙන්නේ. මිසයිලය තමන්ගේ කාර්යය ඉෂ්ට කළ විට පිපිරි යනවා. තමාගේ ඉලක්කය සොයාගෙන ගොස් කාර්යය ඊට කොට විනාශ වෙනවා. ඒ කියන්නේ goal seeking systems කියලා. සමහර වෙලාවට අපි කතා කරනකොට අපිට සමහර දේවල් සැලසුම් කරන්න අපිට එවැනි අරමුණු සාධිත පද්ධති ගැනත් අපිට කල්පනා කරන්න වෙනවා. දැන් මේක කියන්න එපා මේ අපි මිසයිල් හදන්න කිව්වයි කියලා එහෙම. මේක නේ මේ කියන්නේ. අපි කිව්වේ ඒ න්‍යාය මිසයිල් නෙමෙයි අඩු ගානේ රොකට්වත් යවන්න කිව්වා කියලා හිතන්න එපා. ආකාශ වෙලිල්ලක්වත් යවන්න එපා. ඒක නෙමෙයි මේ කියන්නේ. අපි කියන්නේ යමක් කරනකොට න්‍යායක් තියෙනවා. ලෝකේ න්‍යායක්, දර්ශනයක්, ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට තමයි හැම දෙයක්ම අපි අනුගත කරගෙන කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් අපි මේ බලන්න මේ ලන්දේසී සහ බ්‍රිතාන්‍යයන්ගේ බල සංක්‍රාන්තිය විශ්ලේෂණය කරාම අපිට බොහොම ලස්සනට පුළුවන් මේක පද්ධතික ව්‍යුහයක් ඇතුළට දාන්න. මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයනේ මේ බල සංක්‍රාන්තිය ඇති කරන්නේ. හරි. ඉතින් අපිට බල සංක්‍රාන්ති ගැන විතරක් බලන් ඉඳලා වැඩ කරන්න බෑ. අපි පද්ධතිය දෙස බලන්න ඕනේ. පද්ධතිය තමයි සංක්‍රාන්තීන් වෙන්න පුළුවන්, සම්මිශ්‍රණ වෙන්න පුළුවන්, වියෝජන වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ජනනය කරන්නේ මේ පද්ධතිය තුල ඇතිවන ගම්‍යතාවන්. එතකොට මේ විදිහට එහෙමනම් මම අපි හිතනවා මේ ප්‍රශ්නේ අහපු අපේ හිතවත් ශ්‍රාවකයෝ ඇතුළු අපේ අපේ මේ චමත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඉන්න ඒ වගේම මේ මෙල්බර්න් වල ඉන්න තව අපේ හුඟක් සගයෝ මේ ප්‍රශ්නේ අහලා ඉවලා තිබුණා. ඉතින් අපි ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕන අපේ සාකච්ඡාවට බරසාර තේමාවක් එකතු කරන්න ඒගොල්ලෝ යෝජනා කරනවා. ඔව් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේත් ඒකයි. ඔබ නිෂ්ක්‍රීය ශ්‍රාවකයෙක් වෙන්න එපා කියලා කියන්නේ ඒකයි. හැම වෙලාවෙම සක්‍රීයව අපිත් එක්ක මේ සංවාදයේ ඉන්න. ලාන්සික කතන්දරෙත් මේ දැන් ඔයිට වැඩිය වෙන සොයා ගැනීමක් ඔබ හැදෑරීමක් කරලා තියෙනවා. අනේ අපිත් එක්ක බෙදා ගන්න. අපේ දැනුමත් ඒකෙන් පුළුල් වෙනවා. ඔව්. අනික දැන් අපි මේ මේකෙන් අදහස් කරන්නේ නැහැ අර අපි ඒ ලන්දේසී බ්‍රිතාන්‍ය බලමාරුව ඒක අපිට උවමනාවෙන් අමතක කරා නැත්නම් කෙනෙක් කියන්නේ ඔව් හිතාමතා වැහුවා කියලා කියන්න පුළුවන්. මම පෙන්ෂන් ගියාම ගියයි කියලා. එහෙම එකක් නැහැ. අපි හිතුවා ඒ වගේ දැන් අපි මේ යුරෝපය ගැනනේ කතා කරේ. එතකොට දැන් පස්වෙනි විලියම් ගැන දැන් අපේ මේ රටේ ඉතිහාසය අහන අපේ හිතවත් ප්‍රේක්ෂකයන්ට ඒක සම්පූර්ණ නීරසභාවයක් ඇති වෙයි කියලාත් අපි හිතුවා. ඒ කියන්නේ අපි පස්වෙනි විලියම් ගැනයි ප්‍රංශේ බතාවියානු ජනරජය ගැනයි ඕවා ගැන කියන්න ගියාම අනේ මේ මොනවද මේ කියන්නේ මේ ලෝක ඉතිහාසය මේ අපේ රටේ එහෙම හේකුත් එන්න එහෙම හිතන අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඒක ගැන හිතලා තමයි මේ එක ගැන වැඩි බරක් දුන්නේ නැත්තේ. ඉතින් ඔබගේ ඉල්ලීම අපිට ආවම අපි ඒක දැන් මේ අද වැඩසටහනේදී අපි ඒක දීර්ඝව සාකච්ඡා කළා. හරි එහෙනම් අපි ලබන සතියේ ආයෙ හම්බෙමු. ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරන ගමන් යලිත් සුබ අලුත් අවුරුද්දක් ජීවිතේ වෙනස් වෙන අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා.